වෙණී භාවේ බලාපොත්වෙන් සිට නොවයාලා අපේ මින්න YouTubeු චදලක අදම සබ්ස්ක්‍රයිප් කරන්න. සුප දවසක් හැමෝටම ඔන්න මං අද ගොඩක් හැදගත් වඩි එකක් කරඟඇවිල්ල තියෙන්නේ ඉතින් අපි බලම මොක අද කතා කරන මාතෘකාව කියලා. ආදමං කතා කරන්න යන්න ඔයාලා විවාහවීමෙන් පස්සු මුල සිතම, තමන්ගේ කිරි සිහිනය සැබෑ කරගැනීමට විවහවූදින සිතම අනුගමනය කළ යුත්තු විවිධ ක්‍රියා පටිපාටි යනු මාතෘකාව තමයි අදමං කතා කරන්නේ යන්නේ මෙ මාතෘකාවෙදිම කතා කරනවා කාන්තාවක් වශයෙන් සහ පුරිෂයක් වශයෙන් ඔොබ දෙද නාගෙන්ම ඉටු විය යුතු ඔබ දෙදිනම කළයුතු ක්‍රියාවන් මොනවද කියලා සාමාන්‍යෙන් යුවලක් විවාහවි පළමු වසර හායහෝ පහ තු පළමු දරුවා බලාපොත්තුවෙන් දරුවෙක් හැදීමට පළමු වසර හාය තුළ කටයුතු කරනවා. මෙහිදී පළමුවෙන්ම කළයුත්තේ ඔබ දරුවෙක් බලාපොරොත්තු වනවාන. ඔබ විවහව මුල්මාසේ සිටම දරුවෙක් බලාපොත්තුවනවානම් ඔබ, ඔබගේ ඔසප වීම අවසානූදිනයේ සිට දින පතාම ලිංගිකව එකතුවීම සිදු කළ යුතු වනවා මේ සඳහා හැකියාවක් නැත්නම්. ඕල්සපපීම නොතර වූ දින සිට සතියකට දින දෙකක් තුනක් හෝ දින දෙකක් තුනකට සැරයක් ලිංගිකව එකතුවීම අනිවාරය වනවා. දිම්බ මෝචනය සිදුවන කාලයා සන්නයේදී අනිවානෙන්ම ලංගිකව එකතුවීම සිදු කළ යුතුයි. දරුවෙක් බලාාපොරොත්තෙන් සිටින යුවලක් උත්සහයිෙන් මාස දොළහය සිට දහට දක්වා කාලය තුළ දරුවෙ පිළසිඳ ගැනීමේ හැකියාව සීයට අනුවක් පමණ තිබෙනවා. අවුරුදු තිස් පහට වඩා වැඩි නම් ගැබ්ගැනීමට මාසහායක් උත්සහ කරලා ගැබ්ගත්තේ නැත්තාම් අනිමාරයෙන්ම වෛද්‍යවරයෙක් වෙත ගිහිල්ලා සර්භාවය පිළිබඳව පරීක්ෂණයක් ඔබ කරලා ඔබගේ සර්භාවය පිළිබඳව තහවුරු කරගන්නට ඕනේ. ඔබට ඔසප චක්‍රය දින විසි අටක් පවතිනවානම් ඔබගේ සරු දවස වන්නේ සෝසප් චක්ලේ දාහතර වන දිනයක් ඔබගේ ඩිම්බය පිටවීම සිදුවනවා. ඔබගේ සවරු දවස්වල දිම්බ පිටවීමට ආසන්න වන ධාවන දිනේසි ඩිම්බ පිටවන දාහතර දිනේ දක්වා දින හතරක් කාලය තුළ බානි මාරයෙන්ම දිනපතාම ලිංගිකව එකතුවීම සිදු කළ යුතු වනවා. ඔබට ඩිම්බ පිටවන විට ගැබ්ගල ශේෂ් මලවලින් ඔබගේ ඉඩිම්බ පිට වූවා යන්න තහවුරු කරගැනීමට පුළුවන් මෙහිදී තේත්හෝ පැහැදිලි ලිස්සනසුළු ශ්‍රේෂ්මල දැකි හැකිවෙන අතර අනිමාරයෙන්ම ශරීරය විෂ්ණත්වය, ඩිම්බ පිටවීමෙන් පසුව කඩා වැඩිවීමක් දක්නට ලැබෙනව මෙය පරීක්‍ෂා කිරීමෙන් ඔබට ඩිම්බ අපිට ඔබව තහවුරු කර ගැනීමට පුළුවන්. අපි දැම් බලමු ගැබ්ගැනීමේ සම්භාවිතාවය වැඩිකිරීමට, ක්‍රම මොනවද කියලා මූලික වශයෙන් අපි මේදී කතා කරන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ලබා ගැනීම මෙහිදී මෙහිදී අපි මිට කලින් කතා කරලා තියෙනවා ගැබ් ගැනීම සඳහා ගත්ත යුතු සඳහා ආහාරවේල කොහොම දම්පි භාවිතා කරන්න ඕනි කියලා කිය අපි ආහාරයට ගත් යුතු දේවල් මොනවාද කියලා. මන්දෙන් අදගතා කරන්න යන්නේ ඒ කරුණුවලට අම්ම තලව ඕලේ ීඩිය එකකා අනිවාරෙන්ම බලන්න මම කියන්නේ විශේෂයෙන්ම අපි ආහාරයට එකුතු කර ගත් යුතු දේවල් මොනවද කියලා මෙහිදී ගැබ් ගැනීමට ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ කාන්තාවක් විදිහට නමුත් පුදුෂයා දෙදිෙනම සැලකිිමත් විය යුතුය ආහාර පිළිබඳව නමුත් කාන්තාවක් විදිහට ඔබබ අනිමාරම පලතුරු වැඩි වශයෙන් ආහාරයට ගන්න ඕන මෙහිදී පළතුරු වලත් ප්‍රධාන පළතුවර්ග කිහිපයක් තිබෙනවා ඉතින් බලමු මොනවද කියලා රාස්බෙරි බ්ලුබරි ස්ටෝබෙඩ ආදී මනිසා ඳහන් කොරපු අයි යාල අනිමාරයෙන්ම ආහාරයට ගන්න ඕන විශේෂම කෙසය ආහාරයට ගන්න ඕන. මේ බෙරිවර්ගවල ස්වභාවිකවම ප්‍රතිොක්සි කාරක සහ පයිටන ටියන්් අඩංගුවනවා පිඩිමි හා සගැහැලන දෙපාර්්්‍යවේමසාරු භව බෙහෙමින් වැඩිදියුණු කරනසාරාශ්‍යක විදිහට මේවා සලකන්න පොළුවන්. අධ්‍යනවලින් පෙනයෙන ආකාර අධබව කරන වාන් යුතුමටටමට අඩුවී තිබෙන බව තහවරු කරගෙන තිබෙනවා අපි දෙම්බරුම කෙසිල් වැදගත්වෙන්නේ කොහොමද කියලා කෙසිල් ගැබ්ගැනීමට උපකාරී වන ප්‍රධාන පලතුරා කෙසිල්වල පොටැන්සියම් සහ විටමன் B6ක් වැඩියෙන් වැඩි වශයෙන් අඩංගුවනෝ කෙසිල් සෞරුබා වැඩිදියුණු කිරීමට නිසා ඒ නිසා උපකාරය වෙනවා ඉතිං ඒ ශුක්‍රවණු සහ ඩීම්භවල ගුණාදමකභාවේ වැඩිදියුණු කිරීමට සහ ප්‍රජනක හෝ මඕන නයාමනය කිරීමට බොහෝ සේන් උපකාරි වනවා. අපි දැන් කතා කරේ ගැබ් ගැනීමේ සම්භායිතාය වැඩිදියුණු කරන ක්‍රම. ඉතින් පළමුෙන් අපි කතා කළේ සඳහගතයුතු ආර. ඒයටතේ පළතුරු පිළිබඳ තමයි කතාකරේ. මී ළඟකාරණය තමයි කළරට ූපය වර්ධනය කිරීමට උපකාර කිරීම සඳහා පූර් බිටමින් වර්ග ලබා ගැනීම. මීළඟට ලිංගිකය සම්ප්‍රේෂණය වන ආසාධන සඳහා ඒවත් තිබෙනවාද පරීක්ෂණකොට තහවුරු කර ගැනීම. ඉතිං මේ වගේ ලිංගි සම්ප්‍රේශණීමන රෝග ඇති බෙනවානම් මේ සෞරුභාවයාඩු වීමට ප්‍රධාන වශයෙන්ම හේතුවනවා ස්සන්ඳ හෝවලව විද්‍යප දෙස් ලබාගෙන ිසිපතිකාර ලබා ගැනීම හ මඟහරවාගෙන ඉක්මනින් කිරිසිලේ සැබෑ කර ගැනීමට හැකියාව තිබෙනවා ඔබ ඔබට නිතිපතා සෑම මාසයක් තුළම ඕසක්වීමෙන් සිපද්දි සිද්ධුව වනවාන අනිමාරයෙන්ම ඔබත සෑම මසක් තුළම සබ්චක්‍රයකදී ඩිම්බයක් පිටවන බවට තහුරු කර ගැනීමට පුළුවන්. ඊළඟට අපි කතා කරමු එබ්ගැනීම සඳහා විවහාවීමෙන් පස්සු මුල සිටම නුගමනයෙන් කර යුතු පියවර කිහිපයක් ගැන. පලවේ මුයාලා උපත්පාලන කරම නවත්වීම කළ යුතු වනවා. යින් පසුව සාරුකාලය සොයා දැනගැනීම කළ යුත්තුයි.මළඟට ඩිම්ම පිටවනදීනයට සහ ඉට පෙර ලිංකව එකතුවීම සිදු කළ යුත්තුය. හින් පසු සපිම් ප්‍රමාදවීමෙන් ගර්බනිපරීක්ෂණයක් කිරීම සිදුකළ යුත්තුයි. මී ළඟතුයා වෛද්‍යවරයා හමුවිය යුත්තුය. පෝලික්කම් ලේ අනිවාරෙන්ම දිනපතාම ලබාගද යුත්තුව. ත්පැන් ඩුම්පානය තුළු ආනවශ්‍යාවක්ෂධ භාවිතයෙන් මාලකන්න ඕනේ. විශ්ෂ සහිත ද්‍රව් වෙ ස හා දූෂිත පරිසරයේ නෑත්වන්න ඕනේ. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්තාගන්න ඕනේ. මාංසිික සුවය ගැන ප්‍රධාන වශයෙන්ම සැලකිළිමත් වෙලා කටයුතු කිෙරීම කළ යුතු වනවා. ඔප ඩිම්ඩ මෝචණයට දිනත් දෙක තුනකට පෙළ ලිංලිකවෙ එෙක්වන්නේ නම්. ගැබ්ගැනීමට වැඩි ඉඩක් තියෙනත්තර ඩිම්භකෝෂයෙන් දිිම්භ පිටවීමට දින පහකට පෙර සිදුන ලිංගික එක්වීමකදී ඔබට ගැබ්ගැනීමටත් හැකියාව තිබෙනවා. පළමු එක්වීමේ දීම ගැහැනු දරුවෙකු ගැබ්ගත හැකි. ගැහැන් දොරුවකු හා පිරිමි පුද්ගලයෙකු ලිංගිකව එක් වන ඕනෑ ම අවස්ථාවක ගැබ්ගත හැකි. කාන්තාවකගේ ඕනි මාර්ගය, ට ශුක්‍රවුණ පිට වුවත් ශුක්‍ර පිටත්වීමට පෙර පිටතර ගත්තාත් ගැබ් ගැනීමක් සිදුවීමේ සම්භාවිතාව තිබෙන බව අවුරු කරගෙන තිබෙනවා සමහර අවස්ථාවලදී ඩිම්බ පිටවීම සිදුව වන ගැබ්නො ගැනීමට හේතු තිබෙන අතර සමහර කාන්තාවට නීති පත්තා දකණ්ඩව ඩිම්බ මෝචනය සිදු නෝනා පිටැම් බලමු සරුබා වැඩි කිරීමට කළයුතු දේවා හා සැලකිරිමත් වියයුතු කරුණු පිළිබඳව. ගැබ් ගැනීමට උත්සාහ කරන කාලයේදී අනිමාරෙන්ම්ම දුම්පානය හා මත්පැන් පානයෙන් ඇත්වයුතු වනවා සෞඛ්‍ය සම්පන්න ආහාරවේලා ගැනීම අමතරව ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම ප්‍රසූතියට පෙර විටමින් ගැනීම විශේෂයෙන්ම ආතති මට්ටම ක කළමනා කරනය කිරීම මධ්‍යස්ස ශරීර ක්‍රියාකාර්කම්බලයේදීම බොහෝසින් වැදගත්වනා. අපිදැම් බලමු ඩිම්බ පිටවීමට බලපාන කරුණු මොනවද කියලා. පහු අවයවික ඩිම්භකෝෂ සිින්ද්‍රෝමය PෝOS. හෝමෝන අසම්මුදලිතතාවේ හෝ තරබාරුකම වැනි තත්ව නිසා වරින් වර ඔසබ් චාක්‍ර ඇතිබිය හැකි අධික මාන සික ආත්තතිය හෝ හඩුශරීයට බර නිසා අධික ව්‍යයාමන නිසාත් දීම්ම පිටවීමට බලපෑම් ඇති කරනවා. ගැබ්ගැනීමට උත්සා කරන සෑම ෝසබ චක්‍රයේදීම සීයට පහළවත් නිසි පහත්තා අතර ගැබ්ගැනීම සඳහා සම්භාවිතාවය. තිබෙනවා. ගැබ්ගනීම අපහසු කාරයක් වනාතර ඒ සඳහා බලපාන පහත ගැටලු කිහිපයක් මම දැ සඳහන් කරන්නා. පැලෝපියනාලා අවැහිරවීම ඩිම්භපිට්ටවීමේ ගැටුලු නොමේරු වාර්තම හරණය කලින් සඳහන් කරපු Pීසිෝස් එඩෝමටියෝසිස් ෆබරොයි් ටන සිින්ද්‍රෝමය යිරෝයි් ගැටලුආදී. ගැටලූ ගණනාවක්ම මේ සඳහා බලපානවා මේවාට විදු ප්‍රතිකාරකරම ගණනාවක්ද තිබෙන බව ආල මත්තක තබාගන්න ඕනෙ අපි දැම් බලමු පිරිමි පුද්ගලයින්ගේ සර්භව දැන ගැනීමට කළහැකි පරීක්ෂණ කිහිපය මේවා පිරිමින්ගේ සර්භාවය පිළිබඳ සපලතා පරීක්ෂණ කිහිපයක් ලෙස්ද සඳහන් කිරීමට පුළුව ු්‍රාණ විශ්ලේෂණය, ශාරීරිික පරීක්‍ෂණය, හෝමෝනෑගේීම ජාන පරීක්ෂාව, ශුක්‍රෝණු විරෝධී ප්‍රතිදේහ පරිීක්ෂාව. ඉල්ලිසිඳ ගැනීම සඳහා ලිංගිකවෙකුත වීමකින් පසුව විනාඩි පහළවාක් වෙත සිටීමෙන් ශුක්‍රාණු නිවැද්දිශාවට ගමන් කරනු ලබනවා වාගේම ලිංගිකව එකතුවීමට හොඳම කාලේ හුදේ කාලය වනවා ඔබේ සහකරු හොඳ රාට්‍රී විවේකයක් ලබා ගැනීමෙන් පසුව ලිංගිකව එකතුවීම සාර්ථකව ගැබ් ගැනීම සිදුවීමට හැකියාව තිබෙන බව තහවුරු කරගෙන තිබෙනවා නිකාලින් සඳහන් කර පරීක්ෂණවල අම්ම තරව පිරිමි පුද්ගලයකුට දරුවෙක් හැදීමේ හැකෑාව තිබෙන ආධයන සිදුකළ හැකි පරීක්ෂණ කිහිපය ක අපිදැම් බලමු. අංක එක විදිහට වූෂනකෝෂ හල්්‍රාසන්් වම පරීක්‍ෂණය ඔබේ ශරීරය තුළ රූපනිප්පද වීමට අධිසංක්‍යත ශාප්ද තරංග භාවිතා කරයි. අංක දෙක විදිහට හරස් ගුඩමාර්ග හල්්‍රාසන්් පරීක්ෂණය හඳුරන්නන්න පුළුව. මෙහිදී ඔබේ ගුද් මාර්ගයට කුඩා ලිහිසි අෂ්ටයක් ඇතුල් කරනු ලබයි. මීළඟට හෝමෝන පරිීක්ෂාව ශුක්‍රෝණු පිටවීමෙන් පසු මූත්‍රා පරීක්ෂාව සහ ජාන පරිීක්ෂාව හූෂණ බයෝපසි විශේෂ ශුක්‍රණු ක්‍රාකාරී පරීක්ෂණය වැනි පරීක්ෂණ සඳහන් කරන්න පුළුවන්. අපි දැන් කතා කරන්නේ මීටපට කතා කිරීමට කතාකිදීම කද නොමැති විශේෂ මාත්‍රකාවක් ගැන පිබලමු ඩිම්බ මෝචනය සිදු වන්නේ උද්දේකාලේද රාට්‍රි කාලේද කියන මාත්‍රකාවගන. එජ් ලුටිනිිනම් හෝමෝනය මෙ වැඩිවීම ආරම්භ වන්නේ ඩිම්බ මෝචනයට පෑතිස් පාත් හතලිස් හතරකත් පෙරකාලයේද වනවා. මෙම ලුට හෝම ඕනය. උපරිම මட்டுම. පිටවීම සිදුවීමට පෑදහයත් දොළහකයට පේර වෙනවා ඉති හෝම ඕන සාමා්‍යෙන් මධම් රාට්‍රේ හා උදපාන්දර අතර හෝම ඕනේ වැඩිවීම ක්‍රියාව සිදුවන අතර ඔසප් චක්‍රයේ වඩාත්ම සරු කාලය ලෙස සොයාගැනීම සොයාගෙන තිබෙනවා ඉන් මෙය ස චක්‍රේ වඩාත් සරුකාලය සොයා ගැනීමට හොඳ ක්‍රමයක් ලෙස සලකන්නටත් පුළුවන් ඩිම්බයක් පිටවීම සිදුවී ඇති බව සොයා ගැනීමට ඩිම්භමෝචනයවීම සඳහා තිබෙන දිනට ආසන්න වශයෙන් දින හා අට්ටකට පස්සුව ප්‍රොජිට්‍රෝන් තිබේ දැයි පරිීක්ෂා කළ හැකි පජෝන් මට්ටම ඉහල මට්ටමක පවතින විට මේ සිදුවන අතර ඩිම්බමෝචනය සාර්ථකව සිදුව උබවට දර්ශකයක් වන්නේ ප්‍රජෙස්ට්‍රෝන් මට්ටම ඉහලයාම. තිම්මය ඩිම්බයක් පිට ඔබව සොයා ගතහැකිතවත් සාර්ථකම ක්‍රමයක් ලෙස සලකනවා මංහිතනවා අදක මාත්‍රෘකාවත් ගොඩක්ෝ අලට වැදගත් වෙන්නැති කියලා අපේ මේ ඩොයි මස් YouTube චැනල්ල සබස්ක්‍රයි් කරලා වෙෙල්ලයි කන්න එකත් කලික් කරලා අනිවාරයෙන්ම දිගටම එකතු වෙලා ඉන්න අනිවාරෙන්ම ක්‍රයි කරන්න ෂයා කරන්නආදහස් පහරිින් කමේට් කරගෙනන්න ඔල හැමෝටම යහපතක්ම ඒවා.